විනාශ වූ දේවස්ථාන ප්‍රතිසංවර්ධන කටයුතු කඩිනමින් දිවයින පුරා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ත්‍රස්ත ප්‍රහාරවලින් මිය ගිය හා තුවාල ලැබුවන් පිළිබඳ තොරතුරු ගන්න කාර්යාලය ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය අතයි ෆොනීගේ බලපෑම අඩු වුණත් පළාත් කීපයකට අදත් තද සුළං මිගමුව කටුවාපිටිය දේවස්ථානයේ ප්‍රතිසංවර්ධන කටයුතු අද ආරම්භ වුණා. ඒ ශ්‍රී ලංකා යුද හමුදාව හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාව ඒකාබද්ධවයි. ට්‍රස්ට් ප්‍රහාරයෙන් හානියටපත් කොච්චි කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංවර්ධන කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. එහි ප්‍රධාන ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායකත්වයේ යටතේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහයෝගය ඇතුවයි. මේ අතර මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංවර්ධන කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව හා රාජ්‍ය සංවර්ධන නිර්මාණ නීතිගත සංස්ථාව ඒකාබද්ධව සිදු කිරීමට නියමිතයි. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ලබා දෙනවා. මෙම ඉදිකිරීම් ඉතාමත් කඩිනමින් සහ ප්‍රමිතිය ආරක්ෂා වන පරිදි ගුණාත්මක බවින් ඉහළ සහ පැවති මට්ටමටත් වඩා හොඳ මට්ටමකින් ඉදිකිරීම අරමුණයි. දිවයින පුරා තවදුරටත් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව ආරක්ෂකංශය පවසනවා. පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව මෙම මෙහෙයුම් වලට එක්ව සිටිනවා. යුද හමුදාවට ලැබුණු තොරතුරකට අනුව පුල්මුඩේ ප්‍රදේශයේ රෝහල් ආරක්ෂක නිලධාරියෙකුගේ දිවසක් පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී ඩෙටනේටර් 89ක්, සේවා නූල් 32ක්, ඩෙටනේටර් චාර්ජර් 2ක් සහ වෝටජල් ලීටර් 8ක් සොයා ගැනීමට හැකි වූ බව ආරක්ෂකංශ පවසනවා. ප්‍රධාන සැකකරු නිවසින් පලා ගොස් සිට ඇති අතර ඔහුගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර සහ වත්තේගම පොලිස් කොට්ටහසවල සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී බොර 12 තුවක්කුවක්, උල්පිහි 12ක් සහ වීඩියෝ කැමරාවක් සමග සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම මෙහෙයුම් සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව සිටි අතර සැකකරුවන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි. හික්කඩුව කටුවන ප්‍රදේශයේදී ගිනි අවියක් රැගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටියේදී එය ක්‍රියාත්මක වීමෙන් පසුපැදිකරු තුවාල ලබා තිබෙනවා. ඔවුන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගැනුණු අතර තුවාලකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගැනුණේ. සැකකරුවන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක්, ජීව උණ්ඩ හයක් සහ දුරකතර දෙකක් සොයාගත් බව පොලිසිය පවසනවා. කුරුණෑගල වැවකිදිරි ප්‍රදේශයේ වනලැහැබක් අසල බෝකුවක් යට සංගවා තිබූ මන්නාපිහි 10ක් සොයා ගැනුණා. එම ස්ථානයට රැගෙන ආ පොලිස් නිලසුනකෙකුගේ ඉව ඔසේ කිලෝමීටර 2ක් පමණ ගිය පොලිසිය සහ යුද හමුදාව ගොවි පොලක් පරීක්ෂා කිරීමේදී තවත් සැක කටයුතු කඩු දෙකක් සහ වයර් රෝලක් හමු වුණා. එහිදී සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත් වුණා. මොනරාගල නගරයේ මුස්ලිම් පල්ලියක තිබී සැක කටයුතු ලිපියක් සහ CD පට කිහිපයක් හමු වුණා. ඒ සම්බන්ධයෙන් මවුල විවරයකු සහ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර නගරයේ තවත් වෙළඳසැලක් අසල තිබියදී හමුදාව භාවිත කරන ආකාරයේ වර්ණ වෙනස් කළ කැබ් රථයක් අත්අඩංගුවට ගැනුණා. උඩුනුවර වෙළඹඩු ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක තිබී ජීව අත්බෝම්බයක් සමග ජීව පතුරම් 15ක් අත්අඩංගුවට ගැනුණා. රාත්‍රී දුරදක්නියක් සහ තව්හීද් ජමාත් සංවිධානයට අයත් වීඩියෝ පට, පොත්පත් සහ පරිගණක ඇතුළු උපකරණ රැසක්ද ඒ අතර වුණා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. හක්තා නහබර් නැමැති මින් එක් සැකකරුවෙකු මවනැල්ල බුදුපිලිම විනාශ කිරීමේ සිද්ධිය සැකකරුවන්ගේ සමීපතමයකු බව හෙළි වී තිබෙනවා. ඒ අතර තවත් නිවසක තිබී තව්හීද් ජමාත් සංවිධානයට අයත් වීඩියෝ පට ඇතුළු උපකරණ රැසක් ගිනි තබා තිබියදී සොයා ගැනුණා. වීරකුල පොලිසියට ලැබුණු තොරතුරක් මත යක්කල උඩුතුත්තිරිපිටිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී කාන්ත ඉදුම් කට්ටල 9ක් සමග අන්තවාදී කල්ලියක තැනැත්තෙකු බව සැකකරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා. මෙම නිවසේ කාමරයක් කුලී පදනම මත ලබාගෙන සිටි මෙම සැකකරු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. විසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවිසාවේල්ල පොලිස් වසමේ උක්වත්ත ප්‍රදේශයේදී පොලිසිය කළ වැටලීමකින් වීසා නොමැතිව රැඳී සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ලැබුවා. වයස අවුරුදු 26 හා 31 වයස් කාණ්ඩවල පසුවන මෙම දෙදෙනා නයිජීරියානු ජාතිකයන් වෙනවා. මේ අතර ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේ සේදවත්ත ප්‍රදේශයේදීද වීසා නොමැතිව රැඳී සිටි තවත් විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණා. පාකිස්තාන හා බංග්ලාදේශ ජාතිකයන් වන මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි ග්‍රෑන්ඩ් පාස් පොලිසිය කටයුතු යොදා ඇත්තේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය අතුරුදන් වූහෝ තුවාල ලැබූ අය පිළිබඳ සම්පූර්ණ නිවැරදි තොරතුරු තවමත් ලබා ගැනීමට අපහසු වී ඇති බව කොළඹ අගරතුගුරු කාර්යාලය පවසනවා. පසුගිය පාස්කු ඉරිදින මෙලෙච්ච ප්‍රහාරයට ලක් වූ ස්ථානවලදී මිය ගිය අතුරුදහන් වූ සහ තුවාල ලැබූ අයගේ විසර අපට මේ වෙනකොට ලැබෙමින් පවතිනවා. නමුත් අපිට විශ්වාසයක් තියෙනවා මේ ලැබෙන තොරතුරු වලට වඩා ප්‍රමාණවත් තොරතුරු තාමත් අපිට ඒකරාශී කර ගැනීම අපහසුතාවයක් තිබෙනවා. අගරදුගුරු අතිඋතුම් මෑතම් කාර්යන රංජිත් හිමිපාණන්ගේ උපදේශ පරිදි මේ විශේෂ නිවේදනය මා ඔබට නිකුත් කරනවා. මේ වෙන විට ඔබේ නිවසේට කතෝලික සභාව නියෝජනය කරමින් පියතුමෙකු හෝ කන්‍යාසොහිරියක හෝ වෙනත් නියෝජිතයෙකු පැමිණ නැත්නම් මේ මා ඔබට ප්‍රකාශ කරන පහත සඳහන් අංකවලට ඔබගේ තොරතුරු අපහට ලබා දෙන්න. 0.71 566 766 හෝ 0.701 544 744 මාගේ කාර්යාල අංකය වනුයේ 0.112 688 999. පාස්කු දින එළ වූ ප්‍රහාරයෙන් පසු කතෝලික ජනතාව ඇතුළු සමස්ත ජනතාව ක්‍රියාකලාකාරයෙන්ම ආරක්ෂක අංශ ඇතුළු සියලු පාර්ශවවල ක්‍රියාකලාපයට ස්තුතිය පුදු කරන බව කිතුණු තරුණ එකමුතුව පවසනවා. එහි ලේකම් ශිවනේෂ් රාජ් මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් පළ කළා. පාස්කු දිනයේ ඇති වූ මහා ඛේදවාචකය සම්බන්ධව අපගේ ශෝකය ප්‍රකාශ කරනවා. කිතුණු තරුණ එකමුතුව විසින් ඔබගේ ඥාතීන් අහිමි වුණා, දේවස්ථාන අහිමි වුණා, ඔබගේ දරුවන් පවා අහිමි වුණ අවස්ථාවක ඔබට වේදනාව වෙන්නදී ඔබගේ හැඟීම් පාලනය කරමින් රට තුළ කිතුණු ජනතාව විශේෂයෙන් දුන්නා වූ සහයෝගයට අපි අවස්ථාවේදී ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මින් ඉදිරියටත් දේශය තුළ තවත් සාමකාමීත්වය රඳා පවත්වාගෙන ඉදිරි කටයුතු කරගන්න කිතුණු ප්‍රජාවකින් අපි මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා. තවදුරටත් ඉවසීමෙන් ඉදිරියට ගෙන යන්න. සමගිය හා සංහිඳියාව ආරක්ෂා වන පරිදි ජනතාව කටයුතු කිරීම අගය කළ යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරනවා. එය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේ වගකීම බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. මේ අතර ජනතාව පවසන්නේ සියලු දෙනා එක්ව කටයුතු කිරීම මෙම වකවානුවේ අත්‍යවශ්‍ය කරුණක් බවයි. කරුණාකර වගකීමෙන් කටයුතු කරන්න සියලු ජාතීන් එක්කහුව වෙන කිසිම වෙලාවක අපි ඉස්ලාම් අන්තවාදී කොටසක් හැටියට සලකන්නේ අපේ රටේ අපේ සහෝදර ජනතාව හැටියට සලකන්නේ ක්‍රිස්තියානි ඉස්ලාම් හින්දු බෞද්ධ අපි ඔක්කොම එක ජාතියක් අපේ රටේ වැසියෝ මේ හැම කෙනාගේම ආරක්ෂාව තහවුරු හැබැයි හැමෝටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕන ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න පොලිසියත් හමුදාවත් හැම නගරයකම විශේෂ මෙහෙයුම් සිදු කළා. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මැදිහත් වෙලා රාජ්‍ය මට්ටමින් ගත්ත ක්‍රියාමාර්ගයේ ප්‍රශංසනීයයි. තවදුරටත් ඒ ආරක්ෂිත වැඩපිළිවෙළ දියත් කළා. ජනතාවට තමන්ගේ එදිනදා කටයුතු කරගන්නට අවස්ථාවක් සැලසීම තමයි තියෙන්නේ. මේ ත්‍රස්තවාදී අපි සිංහල මුස්ලිම් දෙමළ ක්‍රිස්තියානි කියලා බලන්නේ නැතුව අපි ඔක්කොම එකතු වෙලා ත්‍රස්තවාදී ප්‍රශ්නය නැති කරගන්න ඕන කියලා ඒකට අපිට ඕන අපි උදව්වක් කරනවා. අපි මුස්ලිම් ප්‍රජාවත් සිංහල ප්‍රජාවත් අතර කිසිම ගැටුමක් කිසිම පළුදවීමක් ඇති වෙලා නැහැ මේ වෙනකන්. ඉතින් අපි බොහොම සුවදත්වයෙන් සහෝදරත්වයෙන් මේ ගම් තුල ජීවත් වෙනවා. ත්‍රස්තවාදී පරාජය කිරීමට සියලු දේශපාලන පක්ෂ එකට එක්වී ක්‍රියා කළ යුතු බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. ITN හත්වන පැය වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඇති වූ තත්වයේ තුල සමස්ත මේ රටේ මුස්ලිම් ජනතාව මෙතන නැහැ. අද වුණුත් අසරණයි. මුළු මහත් ශ්‍රී ලාංකික සියලු ආගම් අදහන සියලු දෙනා අසරණයි. සියලු දේශපාලන පක්ෂ එකට එකතු වෙලා මේ ත්‍රස්තවාදී පරාජය කළ යුතු තිබෙනවා. මෙවන් මොහොතක එකිනෙකාට ඇඟිලි දික් කර නොගත යුතුයි. හැබැයි වැරද්ද නිවැරදි කරගත යුතු තිබෙනවා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාම එක කණ්ඩායමක් හැටියට ත්‍රස්තවාදී පරාජය කිරීම සඳහා කටයුතු කළ යුතු තිබෙනවා. ඒකට බෙදෙන්න බෑ, වෙන් වෙන්න බෑ. ඒකින් කාටවත් ඈත් වෙන්න බෑ. ඒකට සිංහල බෞද්ධ, සිංහල කතෝලික, සිංහල මුස්ලිම් සියලු දෙනා මේ රටේ ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාවය තුල සමස්ත ආගමිකයන් ක්‍රියා කළ යුතු තිබෙනවා. ඒ වගේම රටේ ආරක්ෂාව සඳහා අවුරුදු 70ක් 100ක් හරියට ගන්න බැරි වෙච්ච පියවර කීපයක් මේ වෙලාවේ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ගනිමින් ඉන්නවා. දකුණු පළාතේ දියුණුව වෙනුවෙන් රජයේ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවා ඇති බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. එම වැඩසටහන් තවදුරටත් ව්‍යාප්ත කිරීම රජයේ අරමුණ බවයි ඇල්ල ගඟ හරහා පාලමේ ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. බෙරළු පාන අතර පාතවිට මුගුණු මුල්ල හරහා
කිරිවාන ඇල්ල ගඟ පාලමේ ඉදිකිරීම අමාත්‍ය සාගර රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 194ක්. රාජ්‍ය නිලධාරීන් මහජන නියෝජිතයන් අතුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ ප්‍රදේශවල සංචාරක වැඩසටහන දියුණු කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. පාසල් අධ්‍යාපනය දියුණු කරන්න ළඟම පාසල හොඳම පාසල වැඩසටහනක් ඒ වගේම සෞඛ්‍ය සේවය දියුණු කරන්න දෙනිහායට නව රෝහලක් ගේන්න අනිකුත් යටිතල පහසුකම් ග්‍රාම සේවක කාර්යාලය ජන සභා ලේකම් කාර්යාලය ගමේ ඉන සියලු රජයේ නිලධාරීන් එක තැනකට ගේන්න මේ වගේ අපි සැලසුම් ගත සංවර්ධන වැඩසටහනක් තියෙනවා ගම් දියුණු කළා යටිතල පහසුකම් දියුණු කළා ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නගුවා ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය අදට එදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී උදෙසා මාධ්‍ය අසත්‍ය ප්‍රචාර අතරතුර මාධ්‍ය සහ මැතිවරණ යන්නයි. 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය ප්‍රකාශයට පත් කළා. එදා සිට සෑම වසරකම වැයි තුන්වනදා මෙම දිනය සමරනවා. ලොව පුරා මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමත් එහි වටිනාකම පෙන්වා දීමත් ලෝක මාධ්‍ය නිදහස දිනය සැමරීමේ අරමුණයි. රාජකාරී නිරතව සිටියදී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරීමද එහි තවත් අරමුණක්. බෝම්බ ප්‍රහාර හෝ වෙඩි තැබීම් වලට මැදිවීමෙන් පසුගිය වසරේදී පමණක් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් 95 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මාධ්‍යවේදීන් ඝාතන සිද්ධීන්ද ලොව රටවල් රැසකින් වාර්තා වුණා. සෞදි තීරු ලිපි රචක ජමාල් කෂෝගි පිළිබඳ මතකය තවමත් එලෙසමයි. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ විනිවිද පෙනෙන සහ විශ්වසනීය තොරතුරු ලබා ගැනීමකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදයක් සම්පූර්ණ වන්නේ නැති බවයි සාධාරණ සහ අපක්ෂපාතී ආයතන ගොඩනැගීමේ මූලිකත්වයේ වන්නේ නායකයන් වගකිව යුතු සහ බලය බෙදා ගැනීමේ සත්‍ය ප්‍රකාශ කිරීම යන්නයි මේ අතර ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා සීමා මායිම් රහිත වාර්තාකරුවන්ගේ සංගමයේ සකස් කළ මෙම දර්ශකයට අනුව ස්ථාන පහකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වුණා රටවල් 180ක් අතුරින් මේ අනුව ශ්‍රී ලංකාවට 126 වෙනි ස්ථානයේ හිමිව තිබෙනවා ෆොනී සොලිකුණාටුවෙන් දිවිනට වන බලපෑම ක්‍රමෙන් අඩුවමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර උතුරු මැද වයඹ ඌව සහ දකුණු පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් තද සුළං ඇතිවීමේ ඉඩකඩ පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරන්නේ. ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. අදවසේදී පුත්තලම සිට කොළඹ සහ ගල්ලහරා පුතිලක්වා අනුමුදු ප්‍රදේශවල විරින්නිට වැසියෝ ගිවුම සහිත වැසියන් අතර ඇතැම් මුදු ප්‍රදේශවල තද වැසියන් කියාවකද තියෙනවා. දිවින වටාවන මුදු ප්‍රදේශවල සුළං නිර්දේශින් තමයි හමාගෙන ඉන්නේ. සුළඟේ වේගය සාමාන්‍ය පරිකිරුට 35 සිට පරිකිරුට 45 වන දක්වා වනවා. මන්නාරම සිට කංකසන්තර හරහා තිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පුතිලහරා මඩකලපුව දක්වා වන ගැඹුරු මුදු ප්‍රදේශවල විරින්නිට හමන පරිකිරුට 50 සිට 60 වන දක්වා වන සුළං බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ නිසා මේ පිළිවෙල අවධානය නගරීය දසා උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේ තනින් තන වැසියෝ ගිවිසුම් සහිත වැසියන් තීමේ කියාවක් තියෙනවා. විදේශ සංචාරකීන්ගේ පැමිණීම යලි ඉහළ ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. රටවල් රැසකින් සංචාරකීන් පසුගිය දින කිහිපයේදී දිවයිනට පැමිණි අතර ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ සංචාරයට තමන් දැඩි කැමැත්තකින් එක් වූ බවයි. මම ආවේ ඉතාලියේ ඉඳලා. අපි ශ්‍රී ලංකාව වටා සංචාරය කරන්නයි ඉන්නේ. මුලින්ම අපිට පොඩි බයක් තිබුණා ලංකාවට එන්න. නමුත් දැන් තත්ත්වය වෙනස් වෙලා කියලා දැනෙනවා. දවසින් දවස තත්ත්වය වෙනස් වෙනවා. අපේ බලාපොරොත්තුව මේ ගමන සතුටින් අවසන් කරන්නයි. අපේ කණ්ඩායමේ 24ක් ඉන්නවා. අපි ටුක්ටුක් එකේ තමයි යන්නේ. ඒක හරිම විනෝදයි. අපි හිතුවා අපේ සංචාරය දිගටම පවත්වාගෙන යන්න. අපි හොඳින්ම දන්නවා ශ්‍රී ලංකාවේ මිනිස්සු ලෝකේ ඉන්න හොඳම මිනිස්සු පිරිසක් කියලා. අපි මේ රටට ආදරෙයි. We decided to continue the travel because we know Sri Lankan people is the one of the best population in the world. I'm from Ukraine. I'm a journalist. මම ආවේ යුක්‍රේනයේ ඉඳලා. මම මාධ්‍යවේදිනියක්. මට කිව්වා මෙහෙට යන්න එපා කියලා. හැබැයි මම මෙහෙට ආවට පස්සේ මෙහි පින්තූරය ඇව්වා මම ආරක්ෂිතව ඉන්නවා කියලා.
I'm from Italy. මම ආවේ ඉතාලියේ ඉඳලා. අපි මෙහි දින 10ක් ඉන්නවා. තත්ත්වය ඉක්මනින් යහපත් අතට හැරෙයි කියලා මං හිතනවා. මම මේ රටට ගොඩාක් ආදරෙයි. මේ රටේ ගොඩාක් සුන්දර දේවල් තියෙනවා. මම ආවේ මැලේසියාවේ ඉඳලා. දැන් ශ්‍රී ලංකාවේ ආරක්ෂිත තත්ත්වයක් පවතිනවා කියලා මට හිතෙනවා. ශ්‍රී ලංකාවට එන්න ලැබීම හොඳ අවස්ථාවක්. තරුණ උදිරිය ව්‍යවසායක ණය යෝජනා ක්‍රමෙන් මේ වන විට ව්‍යවසායකින් 715 දෙනෙකුට ණය නිකුත් කර තිබෙනවා. කුඩා පරිමාණ තරුණ ව්‍යවසායකින් නගා සිටුවීම හරහා ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණෙන් තරුණ උදිරිය ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නැන්වුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලංකා බැංකුවයි එය ක්‍රියාවට නැන්වුවේ. මේ වන විට ව්‍යවසායකින් 715 දෙනෙකුට රුපියල් මිලියන 294ක් ඉක්ම වූ මුදලක් ණය ලෙස ලබා දී තිබෙනවා. පළාත් මට්ටමින් වැඩිම ව්‍යවසායකින් සංඛ්‍යාවකට ණය නිකුත් කර ඇත්තේ බස්නාහිර හා සබරගමුව පළාත් තුලයි. දිවයිනේ සියලු ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල මැදිහත්වීම මත මෙම ණය යෝජනා ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. සමස්ත ලංකා යතුරු පැදි කරුවන්ගේ සංගමයේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එහි සභාපති චිරන්ත අමරසිංහ මහතා. මෝටර රථ පනත ප්‍රකාරව හෙල්මට් එක පැලඳීම අනිවාර්යයි. හෙල්මට් තහනම් නැහැ යතුරු පැදිය මතදී යද්දී. හැබැයි යතුරු පැදියෙන් බහින්න කලින් හෙල්මට් එක ගලවලා බහින්න ඕනේ. නැවත යතුරු පැදියට නගින්න කලින් හෙල්මට් එක අඳින්න එපා. නැගලා ඉවර වෙලා ඔබේ හිස්සසුම ඔළුවේ පළඳින්න. මේක ෆුල් ෆේස් විතර නෙමෙයි සියලුම හිස්සසුම් වලට අදාළයි. ඇඟලුමක් වෙන්නවා හෙල්මට් එක යතුරු පැදියෙන් එළිය පදිනවනම්. ඒ අනුව ඒක නීතිය කඩකිරීමක්. ඒ අයව අනිවාර්යෙන් යතුරු පැදි කරුවන්ගේ සංගමය ලෙස පොලිසියෙන් ඉල්ලා සිටින අත්අඩංගුවට අරගෙන අධිකරණ හමුවේ ඉදිරිපත් කරන්න. අපි ඉල්ලා සිටින්නේ සියලු සංවර්ධනයට මේ හරහා සියලු රාජ්‍ය ආයතන දැනුවත් සංවර්ධන ක්‍රමෝපාය අරමුණු ඉටු කර ගැනීමට හැකියාව පවතින බවද ආණ්ඩුකාරවරයා කියා සිටියා. සාමසාධක මෙහෙයුම් අතරතුර මානි රාජ්‍යයේදී දිවිපිදු මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රම රණවිරුවා සිහි කරමින් ඉදිකළ රණවිරු ස්මාරකය විවෘත කෙරුණා. ශ්‍රී ලංකා පාබල හමුදාවේ 11 වන බලයනියට අනුයුක්තව සිටි මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රම රණවිරුවා මාලි රාජ්‍ය සාමසාධක කටයුතු වල නිරතව සිටියේදී බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වුණා. ඔහු සිහි කරමින් පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ අභයපුර ග්‍රාමයේ ඉදිකළ රණවිරු ස්මාරකයේ විවෘත කෙරුණේ 23 වන සේනාංකයේ කර්නල් DNK බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට පවුලේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. දැන් අවධානය ක්‍රීඩා තොරතුරු වෙත. සාක් තරගාවලියේ ඉලක්ක කර පිහිටවන ලබන සියලුම සංචිත යුද හමුදාවට බහර දීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී. ඒ සංචිත සියලු දේ ක්‍රීඩා අමාත්‍යංශයෙන් ගෙවන ඒගොල්ලන්ට මුදල් සියලු දෙයක් තියෙන සාමාන්‍ය අපි ඒගොල්ලන්ට පෝෂණ දීමනාවක් දෙනවා සමහර කටින් නවාතැන් දෙනවා හැබැයි අවසාන සංචිත හැදුනට පස්සේ අපි තීරණයක් ගත්තා සාෆ් ක්‍රීඩා වලට යන්න ඉස්සෙල්ලා ඒගොල්ලන්ව ආමික මණ්ඩත් එක්ක සාකච්ඡා කළා ඒගොල්ලන්ගේ වැඩපිළිවෙලකට ඒගොල්ලෝ භාරතියන්. ඒකට හේතුව අපි විශ්වාස කරේ ෆැසිලිටීස් තියෙනවා අපේ ආණ්ඩුවෙන් වියදම් කරන මුදල හරිතනක හරි විදියට විනයානුකූලව කටයුතු කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තුළ තමයි. ඒ වගේම ඉලක්ක සහගත පදක්කම් ගන්න වැඩපිළිවෙල ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධානියා සහ ඒ කණ්ඩායම අපිට පෙන්නලා වැඩපිළිවෙලක් හදලා දුන්නා. ඒ වගේම මොටිවේෂන් ඒ සියලු වැඩසටහන ඒක තුළ කේක කැම්ප්ස් වලට ගොලංව අනුයුක්ත කරලා ට්‍රේනින් වලට ඒ ප්‍රදේශ වලට ලබා දෙන්න කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසරු දෙකේ සිට පැන් පේපුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk